නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කෝධං ජහි විප්පජහියමානං සංයෝජනං සම්බමතික්කමෙය තන්නාම රූපස්මින් අසංජමානං අකිංචනන්නානුපතන්ති දුක්ඛාතීති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, තුන් ලෝකාග්‍රෝ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරන්ට ඉදුණ ආවුතුම් සද්ධර්මයේ සූත්‍ර පිටකයේ කුද්දගනිකාය ධම්මපදපාළියේ කෝධවර්ගේන ගාථාරත්නය තමයි අපි අද ධම්මපද දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තබන්ට දුනේ. මේ ගාථාවෙන් කියවෙන අර්ථය මොකක්ද කියලා වටහා ගන්නට කලින්, සාකච්ඡා කරන්නට කලින් මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නට හේතු වුණු කාරණාවක් තියෙනවා, නැත්නම් නිදානයක් තියෙනවා. ඒ කාරණා මොකක්ද කියලත් අපි බලින් සාකච්ඡා කර බලමු. මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළේ කිඹුල්වත්පුර සාක්‍ය දනව්වේ. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියක් හිටියා රෝහිණී කියලා. දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන්ගේ ඥාති පිරිවර බලන්නට කියලා ඒ ඥාතින් ඉන්න ගමට වැඩම කරා. ඒ කියන්නේ කිඹුල්වත්පුරට වැඩම කරා. තමන්ගේ නිවසට වැඩම කරා. තමන්ගේ ඥාතින් ඉන්න නිවසට වැඩම කරාම ඒ අය බොහොම කාලෙකින් ස්වාමීන් වහන්සේ වැඩි කියලා දානය සකස් කරලා පූජා කරා. දානය පිරිනැමුව නමුත් තමන්ගේ සහෝදරියක් වුණ මේ රෝහිණී සහෝදරිය රාජකුමාරිකාව දකින්න හිටියේ නැහැ. පෙනෙන්න හිටියේ නැහැ. එනිසා පිරිසකින් අහනවා කොමේ රෝහිණී කියලා. කියන අය කාමරේ ඉන්නවා. ඇයි ආවේ නැත්තේ? ඇයට චවි රෝගයක් හටගෙන, කියන්නේ සමේ රෝගයක් හටගෙන. සමේ රෝගයක් හටගෙන තියෙන රෝගේ හේතුවෙන් තමයි ඒ ලැජ්ජාව නිසා ඉන්නේ නැහැ කියලා. ඉතින් කමන්නේ එකෙන්න කියලා කිව්වන් පස්සේ අය ඉස්සරහට එනවා. ඉතින් පෙනෙනවා තමන්ගේ ශරීරයේ පුරාම රෝගයක්, ඇසීමේ රෝගයක් හටගෙන. විබිලි දාලා කොස්ට හැදිලා වගේ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඉදිරියට ඇවිල නැත්තේ. ඊට පස්සේ තෙරුන් වහන්සේ අහනවා නුඹ මොනවත් පිනක් දහමක් කරන්නේ නැද්ද කියලා. ඉතින් කියනවා මම කැමති පිනක් කරන්න, මොකද්ද කරන්න කියලා. එහෙමනම් මහා සංඝරත්න දෙසා ශාලාවක් කරන්න කියනවා, දන්හලක් කරන්න, දන් ශාලාවක් කරන්න කියනවා. කොහොමද කරන්නේ, කවුද ඒකට වේදන් කරන්නේ කියලා ඔබට ලැබුණු මේ ආභරණ ආදි නැද්ද කියලා. ඔබට ලැබුණ ඔබට ඔබසන්තක ආභරණ ආදි නැද්ද? තියෙනවා. එහෙනම් ඒවා කොච්චර වටිනවද? ඒක වටිනාකම කිව්වන් පස්සේ කියනවා එහෙනම් ඒවා විකුණලා ඒවෙ මුදල් අරගෙන ආසන ශාලාවක් කරවන්න කියනවා. ඒවා මුදල් බාට පරිවර්තනය කරලා ආසන ශාලාවක් කරවන්න කියනවා. කවුද ඒක කරන්න කිව්වන් පස්සේ සෙරුන් වහන්සේ ඉන්න පිරිස අතර තමන්ගේම ඥාති සහෝදරයෙක් පෙන්ලා කියනවා ඔබ මේක බාරගන්න, ඔබ මේක වග කීම අරගෙන කරන්න කියලා. අනිත් අහනවා තෙරුන් වහන්සේ අහන ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මමත් මෙහි වැඩ ඉන්නවා, මම ඊට අවශ්‍ය උපදෙස් ආදී ලබා දෙනවා කියනවා. ඉතින් මේ විදිහට තෙරුන් වහන්සේට උමනා වුණේ දැන් මේ රෝහිණී ඉතාම අපහස්ථාවෙන් ඉන්නේ, රෝගයක් හටගෙන, චර්ම රෝගයක් හටගෙන. ඒ නිසා කාමරෙන් එළියට එන්නත් ලැජ්ජසහගතයි. ඉතින් ශරීරයේ කසනවා. ඒ වගේ රෝගයක් හටගෙන තියෙන්නේ. එයා තින් කුසලයක් සිද්ධ කරලා එයට මතු ආත්මභාවය සුගති පරායන කිරීමේ අදහසින් තමයි, මතු ආත්මභාවය සැපවත් කිරීමේ අදහසින් තමයි තෙරුන් වහන්සේ මේ විදිහට උත්සාහයක් දරන්නේ මේ ලව්වා කුසලයක් කරවන්න, කුසලයක සමාදාන් කරවන්නට. එතකොට ආසන ශාලාවක් කරන්න වීදම් කරන්නේ ඇගේම එයට ලැබිලා තියෙන ආභරණ වලින්, ආභරණ ටික විකුණලා. එයින් ධනෙ ඒව ධනෙ බවට පත් කරලා. ඒ ධනෙ එහෙම තේ වෙන කාගේවත් උපකාර වලින් වෙන කාගේවත් දානින් නෙමෙයි.
ඒ කටයුතු හොයල බලන්න වෙන කෙනෙක් පත් කර තෙරුන් වහන්සේ උපදෙස් ලබා දෙනවා. කියන මහල් දෙකක ශාලාවක් කරවන්න කියනවා. උඩු මහල ලෑලි අතුරන්න, උඩු මහලට ලෑලි අතුරන්න, යට මහල ආසන පනවලා තියෙනවා. දිනපතාම යට මහල තලයේ හැමදලා පිරිසිදු කරන්න ඕන. ගොමට පිරියම් කරලා තියෙන්නේ. අද කාලේ වගේ ටයිලර්ලා නෙමෙයි තියෙන්නේ, ගොම පිරියම් කරලා තියෙනවා. දිනපතා පිරිසිදු කරන්න ඕන. ඒ වගේම පාදෝවණය කරන පැන් ගැනත් ඉස්සරහින් තියලා තියන්න ඕන. මේක වගකීමෙන් කරන්න ඕන හැමදාම කියලා. හොඳයි කියලා පිළිගන්නවා. ඉතින් තෙරුන් වහන්සේගේ ආවාදන ශාසන ඇතිව මග පෙන්නිය මත මේ රෝහිණී තමන්ගේ ආභරණ ටික අලෙවි කරලා ඒව ධනෙ බහරපත් කරලා මුදල් බහරපත් කරලා ඒයින් බඩු බහරේද අරගෙන මේ ආසන ශාලාව කරවනවා. ආසන ශාලාව කරවනවා. මහල් දෙකකින් උත්තර කරන උඩු මහලට ලෑල්ලි අතුරනවා. උඩු මහල් ලෑල්ලි අතුරන එතකොට ඒක වැඩි පිරිසිදු කරන්න අවශ්‍ය වෙන්නේ දූරි ඇටින්නේ. යට කොටස තමයි නිතර අපිරිසිදු වෙන්නේ. හින්දා යට කොටස පිරිසිදු කරන්න කියන්නේ දිනපතාම දින්නට ඕන. පැන් තියන්න ඕන. ඉතින් මෙහෙම කරන්න කියන එතකොට ඈ ඇතින් නිතපතා කුසලයක් සිද්ධ වෙනවා. ඒ කුසලයක් කරන්නේ මහා සංඝරණ අරමුණු කරගෙන තෙරුවන් ගුණ සිහි කරගෙන ඒ කුසලයේ ඇයට මතු ආත්ම භාවයේ සුගති සම්පත් ලබන්නට හේතු වෙනවා. ඒ වගේම සමහරට ඒ කුසලයේ තමන්ගේ මේ චර්ම රෝගේ දුරු වීමටත් හේතු වෙන්න පුළුවන්. මොකද හැමදීම කියන කාරණාව තුළ ශාරීරියේ ඒ චෛවර්ණයේ පැහැපත් වෙනවා. සමේ රෝගාදී හටගන්නේ නැහැ කියන්නේ හැමදීම අනිස්සංස වශයෙන්. ඒ නිසා තමයි විශේෂයෙන් මේ කාරණාව තෙරුන් වහන්සේ කියනට ඇත්තේ. හරි, ඔය විදිහට කටයුතු කරන් යනවා. ඉතින් එක අවස්ථාවකදී දැන් මේ ආසන ශාලාවත් කරවලා බුද්ධ ප්‍රේමක මහා සංඝරත්නයට දානයක් සකස් කරා. දානයක් පිරිනමන්න කටයුතු සංවිධානය කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රේමක මහා සංඝරත්න ආරාධනා කරා. රෝහිණී තමයි මේකෙත් දැන් වක්කීම් බර අරගෙන තියෙන්නේ වේදන් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආසන ශාලාවට වැඩම කරා. අරුණ තෙරුන් වහන්සේ වැඩියා තවත් මහා සංඝරත්න වැඩම කරා. දානය පිරිනැමුවා. දානය පිරිනමලා ඉවරන පස්සේ තෙරුන් බුදුරජාණන් වහන්සේත් අහනවා, කෝ මේ රෝහිණී කියලා. ඇය කාමරය ඇතුළේ ඉන්නවා. ඇයි ඉන්නේ නැත්තේ? ඇලැජ්ජා සාගත නිසා එන්නේ නැහැ. මෙහෙම රෝගයක් හටගෙන තියෙනවා කියනවා. කමන්න ඇයට එන්න කියන්නේ කියනවා. ඉතින් ඇවිල්ලා වන්දනා කරනවා. බුදුරජාණන්ස වන්දනා කරනවා. වන්දනා කරලා පස්සෙකින් වඩුණාන් පස්සේ එකත් පස්සෙකින් වඩුණාම බුදුරජාණන් වහන්සේ අහනවා, රෝහිණී ඔබ දන්නවද ඔබට ওই රෝගේ හටගන්න හේතු මොකද්ද කියලා? කවර හේතුවක් නිසාද ওই චර්ම රෝගේ හටගත්තේ කියලා අහනවා. ස්වාමිනේ මම දන්නේ නැහැ. ස්වාමිනේ මම දන්නේ නැහැ. එහෙනම් ඒක දැනගන්න. ඔබ විසින් පෙර ජීවිතයක කරන ලද බලවත් අකුසල කර්මයක විපාක වශයෙන් තමයි ඔන්න ওই චර්ම රෝගේ හටගෙන තියෙන්නේ. ওই චර්ම රෝගේ හටගෙන තියෙන්නේ. සාමීනි අපිට ඒක දැනගැනීමේ ප්‍රස වදානසේක් වගේලා සාමීන් වහන්සේලාත් ඉල්ලීම කරයින් පස්සේ මේ අතීතේ මේ රෝහිණී විසින් අතීතේ භවයකදී සිද්ධ කරන ලද මෙන්න මේ කර්මයේ බුදුරජාන් වහන්සේ ගෙන හර දක්වනවා, පෙන්වනවා. එතනින් පෙන්ව තියෙන අපේ ජීවිතයත් යම්කිසි පාඩමක් ඉගෙන ගන්න පුළුවන් මේ කර්මයන්ගේ විපාක ලැබෙන ආකාරය පිළිබඳව. එතන බුදුරජාන් වහන්සේ අතීතේ කර්මයේ ගලපලා වර්තමානයේ විපාක ලැබිච්ච ආකාරය පෙන්වා දරනවා. ඒ කාරණාව තමයි පින්නතුණි මීට බොහෝ පෙර අතීතයේ බරණැස් නුවර බරණැස් රජු ඉන්න කාලේ මේ රෝහිණී තමයි බරණැස් රජුගේ අගමහේසිය වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් මේ රජ මාලිගාවක රජ කෙනෙකුට තවන්තපුරි ස්ත්‍රීන් ඉන්නවා, නාටිකාංගනාව ඉන්නවා, මේ බොහෝ සම්පත් තියෙනවනේ. ඉතින් මේ රජුරංගව පිරිස සතුරු කරවන්නට නැටුම් සඳරස් ඉදිරිපත් කරන මම දක්ෂ ස්වරූපී නාටිකංගනාවක් හිටියා. මේ රෝහිණී මේ නාටිකංගනාව පිළිබඳ හිතේ යම් දේශසිතවිල්ලක් ඇති කරගත්තා, අමනාපාවක් ඇති කරලා තීර්ෂ්‍යාවක් ඇති කරගත්තා. මම බොහොම දක්ෂයි, රූමත්, කාගේ ප්‍රසාද දිනාගත් නාටිකංගනාවක්. ඒ නිසා ඒ කෙරෙහි හටගත් තීර්ෂ්‍යාව නිසා දවසක් දක්රේ අර දැන් අපි දැන් මේ තියෙන්නේ කහඹිලිය කියලා දෙයක් ගෑවුනා බොහොම කහනවා, පළු දානවා. හසන ඒ වගේ චර්ම රෝග හටගන්න හේතු වෙන, ඇඟේ පළු දාන්න හේතු වෙන, බිබී දාන්න හේතු වෙන, කසන් හේතු වෙන සාක වර්ගයේ කුඩු වර්ගයක් ගෙනල්ලා මේ කුඩු තියන් ඉඳලා ඇයට කතා කරලා ඇයට නොදැනන විදිහට ඇගේ යහනේ, ඇයි නිදාගන්න යහනේ මේ කුඩු ඉස්සරවනවා. ඒ කුඩු ඉස්සරලා තව කුඩු ටිකක් තියන් ඉඳලා මෑට ළඟට කතා කරලා විනෝදයෙන් වගේම මගේ ඇඟ පුරාවටම අර කුඩු ටික ඉහිනවා.
එහින එහින ගොට වැටන වැටන හැමතනම කසන්න ගත්තා. දැවිල් ඇති වුණ පළු දාන්න ගත්තා, බිබිරි දාන්න ගත්තා, ගෙඩි මතු වුණ. ඉතාම වේදනට පත් වුණ. ඇයි වේදනයෙන්ම වේදන යුතු ගිර තමන්ගේ ඇදේ වැතුරු ඇදේ වැතරුට ඇදේ තියෙනවා තවත් ගැවිලා තවත් වේදනාව තිවුණුනා කටුගුණා. ඉතා මිහිරි වේදනා බවට පත් වුණා. ඒක රෝහිණී ඉතාම දෘෂ්ට සහගත සිතින් අමනාප සිතින් අර ඊර්ෂ්‍යා සහගත සිතින් යුක්ත වෙන කරේ. ඉතින් පස්සේ කොහමරි වෙදකම් කරලා ඒ තැනැත්තියගේ රෝගෙ සෝවෙන්න ඇති. නමුත් රෝහිණී මෙන්න මේ කරගත්ත අකුසල කර්ම හේතුවෙන් මරණින් මත්තෙන් නිරේ උපදිනවා. නිරේත් බොහෝ කාලයක් දුක් විඳිනවා. දුක් විඳලා අවසානයේ මේ ජීවිතයේ මේ මනුස්ස ලෝකෙ උපදිනවා. එපදුනම් පස්සේ මෑට වැඩි හිටුනම් පස්සේ මේ චරම රෝගේ හටගන්නවා. ඒ චරම රෝගේ හටගන්න හේතුව තමයි අර පෙර භවයේ සිද්ධ කරන ලද අකුසල කර්මය. පෙර භවයකදී වෙන ස්ත්‍රියක් කෙරෙහි තරහක් ඇති කරගෙන, වෛරයක් ඇතිකරගෙන, ඊර්ෂ්‍යාවක් ඇති කරගෙන ඇයට අර ඇඟේ කැසීම හේතු වෙන, කැසීමට හේතු වෙන, මෙබිල දාන්න, පළු දාන්න හේතු වෙන, කුෂ්ඨ දාන්න හේතු වෙන විසක් ඇඟේ තැවරුවා. විස විස කුඩු වර්ගයක් ඇඟට ඉස්සා, විස සාකයක් කුඩු වර්ගයක් ඉස්සා. ඉතින් ඒකෙන් ඒ තැනැත්තියට ඇති කරන ලද අපහසු හේතුවෙන් චරම රෝගයක් ඇති වුණා නේද? ඒ හේතුවෙන් මේ ජීවිතයේදී ඇයට චරම රෝගයක් හටගත්තා. එහි පාග වශයෙන් එතකොට අනුන්ට කරපු දේ තමන්ට ඒ විදිහේ නිපාග වශයෙන් ලැබුණා නේද? එතකොට අතීතයේ කරේ වෙන කෙනෙකුගේ සමේ රෝගයක් හටගන්න විදිහට තව කෙනෙකුට පීඩාවක් ඇති කරා, චර්ම රෝගයක් හටගන්න විදිහ දෙයක් කරා. ඒ විදිහ විපාකයක් තමයි මෑටත් මේ ජීවිතයේදී ලැබුණේ. ඉතින් කර්ම විපාක ඒ විදිහ ලැබෙන නිරේ දුක් විඳලා මනුස්ස ලෝකෙ ඉපදුනා පස්සේ තවශේෂ විපාක වශයෙන් චර්ම රෝගේ හටගත්තා. ඒක හොඳ වෙන්නේ නැහැ, බෙහෙත් කරාට හොඳ වෙන්නේ නැති චර්ම රෝගයක්. ඉතින් මෙන්න මේ විදිහ මේක තමයි හේතුව කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. අතීතයේ මෙන්න මේ කරපු පාප කර්ම හේතු, මේ දුෂ්ට ක්‍රියාව හේතුවෙන් තමයි මේ ජීවිතයේදී මේ චරම රෝගය හටගත්තේ කියලා පෙන්වා දෙනවා. පෙන්වා දීලා මේ ද්වේෂේ නැත්තම් දුෂ්ට භාවයේ තියෙන ආධිනව පෙන්වා දෙමින් තමයි බුදුරජාණන් වහන්සේ අර අපි මුලින් මාතෘකා කන්ට දුනව ගාතරට දේශනා කන්ට දෙන්නේ. නිදාන කතාව ඕකයි. මෙන්න මේ අතීතේ කරපු පාප කර්ම හින්දා තමයි රෝහිණීට මේ විදිහේ චරම රෝගය හටගත්තේ. ඒක පැහැදිලි කරලා මේ අතීත භවයේ කරපලා වර්තමානයේ විපාක ලබන්න හේතුණු කර්මය පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපි මාතෘකාණ දෙන ගාථාවෙන් අනුශාසනාවක් කරනවා, ධර්ම දේශනාවක් කරනවා. කෝධං ජහි විප්ප ජහිය මානං සංයෝජනං සබ්බ මතික්ඛමේය තණ්හාම රූපස්මින් අසජ්ජ මානං අකිඤ්චනන්නානුපතන්ති දුක්ඛා. මොකන්ද කියන්නේ? කෝධන් ජහේ විප්ප ජහියමාන. කෝධන් ක්‍රෝධය කියන එක, නැත්තම් අපි ද්වේෂය වෛරය කියන හඳුන්වන්නේ. ඒ ක්‍රෝධය කියන එක දුර කරලා දාන්න ඕන, අත්හැරලා දාන්න ඕන, අයින් කරලා දාන්න ඕන. ඒක ක්‍රෝධය කියනකොට දැන් සාමාන්‍යයෙන් අපට ද්වේෂ මූලික සිත් පහළ වෙනවා. යම් යම් කරුණු ගැටීමක් ඇතිනකොට අමනාප දෙයක් තමන්ගේ තමන් අකමැති දෙයක් වෙනකොට ද්වේෂයක් ඇති වෙනවා. ඒ ද්වේෂය තව තව උග්‍ර වෙලා ක්‍රෝධයක් බවට පත් වෙනවා. ඒ ක්‍රෝධය තව තවත් වැඩි වෙලා වෛරයක් බවට, බද්ධ වෛරයක් බවට පත් වෙනවා. එබඳු ස්වභාවයන් සමහරට ආත්මයෙන් ආත්මිරුණත් නැත්නම් මේ භවයෙන් භවයටුණත් යන්නට පුළුවන්. භව ගමනට පවක හේතු වෙනවා. එතකොට මෙන්න මේ කියන ක්‍රෝධය මුලින්ම හඳුනාගත්තොත්, ද්වේෂය තීල හඳුනාගෙන ඒක දුර කරගත්තොත් එහෙම ඒක උඩුදුවන්නේ නැතුව වළක්වා ගන්නට පුළුවන්. තමන්ට අමනාප සිතිවිල්ලක් කටගන්න මේ හටගත්තේ දේශ සිතිවිල්ලක්නේ, මේක සුදුස්ස නැහැ, මේක අනුටි විපාක ඇති වෙනවා, මේක මේ විපාක කටගන්නවා කියලා තේරුම් අරගත්තොත්, තේරුම් අරගෙන ඒක දුර කරගත්තොත්, ඉවත් කරගත්ත තමන්ගේ සිතින් ඒක ක්‍රෝධයක් බඩපත් වෙලා, වෛරයක් බඩපත් වෙලා, අර වගේ මහත් අනිටු දුක් විපාකයක් විඳින්න වෙන තත්ත්වයෙන් තමන්ට වැළකෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ක්‍රෝධය කියන එක ප්‍රහාණය කරන්න, දුරු කරන්න කියලා බුදුරජාණන් සංසාසන කරා. ක්‍රෝධය කියනකොට මේක නව ආකාරකින් පෙන්වනවා. ක්‍රෝධය දැන් මේ ආඝාතයේ පටිගය කියලා කියනවනේ. ඒ ක්‍රෝධය නැත්තම් වෛරයේ ද්වේෂය හටගන්න හේතු කාරණා 10ක් වෙනවා. නම එක නෙමෙයි 10ක් වෙනවා. දස ආඝාතවත්තු කියලා. ද්වේෂය හටගන්න වෙන නැත්තම් පටිගය හටගන්න වෙන හේතු කාරණා 10ක් ගැන
බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ අභිධර්ම පිටකෙත් මේ කරුණ කාරණා දැක්වෙනවා. ඒ 10 තමයි පින්තුනි, පළමුවෙන්ම කෙනෙකුට ද්වේෂය නැත්නම් පටගිය හට ගන්නවා තමන් හා සම්බන්ධයෙන්. තමන් හා සම්බන්ධ කොහොමද දැන් තව කෙනෙක් පිළිබඳ ද්වේෂයක් හටගන්නේ? කෙනෙක් සම්බන්ධයෙන් ද්වේෂයක් නැත්නම් පටගියක් හට ගන්නවා කොහොමද? මේ කෙනා මට අනර්ථයක් කරනවා. මට අනර්ථයක් කරනවා. ඒ වගේම තමන්ගේ හිතවතාට අනර්ථයක් කරනවා. තමන්ගේ හිතවතාට අනර්ථයක් කරනවා. තමන්ගේ අහිතවතාට යහපතක් කරනවා. තමන් අකමැති කැමති නැති කෙනෙක් ඉනෝ එයාට හොදක් කරන්න කැමති නැහැ. තමන්ට කවුරු හරි අනර්ථයක් කරනවා, පාඩුවක් කරනවා නම්, හිරියරයක් කරනවා නම් අන්න ඒ කාරණා කරගෙන ද්වේෂය හට ගන්නවා, පටිගය හට ගන්නවා. නැත්නම් තමන්ගේ හිතවත් කෙනෙක් ඉන්නවනේ, තමන්ගේ මිත්‍රයෙක්, ඥාතියෙක්, සමීපතයෙක්, එයාට කවුරු හරි කරදර කරනවා නම්, හිංසා කරනවා, පීඩා කරනවා අන්න එතකොට ඒ කෙරෙහි, ඒ පුද්ගලයා කෙරෙහි වෛරයක් හට ගන්නවා, පටිගයක් හට ගන්නවා. තමන්ගේ හිතවතට පීඩා කරන කෙනා කෙරෙහි. ඊළඟට තමන්ගේ අහිතවත් කෙනෙක් ඉන්නව නම්, තමන් අකමැති කෙනෙක් ඉන්නව නම්, ඒ අකමැති කෙනාට යහපතක් කරනට කැමති නැහැ. අකමැති කෙනාට අර්ථයක් කරනවට, හොදක් කරනට කැමති නැහැ. එයාට හොදක් කරනට කැමති නැහැ. ඒ නිසා කවුරු හරි කෙනෙක් ඉන්නලා තමන් අර අකමැති වෙච්ච, තමන් වෛර කරන, තමන් ඒ කමනාපෙන් ඉන්න කෙනාට යහපතක් කරනවා දැක්කහම ඒ කෙරෙහිත් පටිගයක් ඇති කරගන්නවා. ඔන්න විදිහට වර්තමාන කාලය තුල තමන්ට අනර්ථයක් කරනවා, තමන්ගේ හිතවතාට අනර්ථයක් කරනවා, තමන්ගේ අහිතවතාට අර්ථයක් කරනවා කියලා තුන් ආකාරයකින් පටිගය හට ගන්නවා, ද්වේෂය හට ගන්නවා. ඊළඟට අතීතයේ අන්තයේ අතීත හේතු කාරණා කරගෙනත් ඒ විදිහට හට ගන්න පුළුවන්. කොහොමද තමන්ට අනර්ථයක් කරා? දැන් කවුරු හරි තමන්ට මොන හරි කරදරයක්, පීඩාවක් කරපු කෙනෙක් දැක්කහම මොන ගැනද කියලා, මෙයා මට අතීතයේ අහවල් දවසේ මේ විදිහ කරදරයක් කරා, මගේ දේ පැහැරගත්තා, මට බැන්නා, මට දොස් කිව්වා, මට ගැහුවා කියලා අර අතීතයේ විචී දේ සිහිපත් කරලා පටිගය ඇති කරගන්නවා. ඒ වගේ තමන්ගේ හිතවත් කෙනාට මේ විදිහේ පීඩාවක් කරදරයක් කරපු කෙනෙක් නම් එයා මොන ගැහුණාම අන්න තමන්ගේ හිතවතාට මෙහෙම මෙයා පීඩා කරා, කරදර කරා කියලා අර එයා පිළිමාදව අතීතයේ සරකලා, අතීතයේ කරපු දේ සරකලා පටිගය ඇති කරගන්නවා. තමන්ගේ අහිතවත් කෙනාට හොදක් කරා නම් එයා අන්නේ කරපු හොඳ සිහි කරලා මෙයා මගේ අහිතවත් කෙනාට අහවලාට මේ විදිහට කටයුතු කර උපකාර කරා කියලා ඒ සම්බන්ධයෙන් පටිගයක් ඇති කරන අතීතාන්තය සරකලා. ඒ වගේම තමයි අනාගතාන්තය සරකලා මේ විදිහටම හට ගන්න පුළුවන්. මෙයා මට අනාගතෙත් මේ විදිහේ නර්ථයක් කරයි, කරදර කරයි, මට බයින්න පුළුවන් කියලා එයා දකින දකින වාරයක් ගානේ පටිගය ඇති කරගන්නවා. එයා තමන්ගේ හිතවත් කෙනාට බනින්න පුළුවන්, දොස් කියන්න පුළුවන්, ගරහන්න පුළුවන් කියලා අනාගතය ආරම්භය පටිගය ඇති කරගන්නවා. ඒ වගේම තමන්ගේ හිතවත් කෙනා හොඳක් කරයි, මෙයා එයාට සලකයි, මෙයාට උපකාර කරයි කියලා ඒ ආරම්භයත් පටිගය ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට වර්තමාන, අතීත, අනාගත තියෙන තුන් කාලය ආරම්භය තමන්ට අනර්ථයක් කරා, කරනවා, කලායේ කරන්නේ කියලා, තමන්ගේ හිතවත් කෙනාට අනර්ථයක් කරා, කරනවා, කරන්නේ කියලා, තමන්ගේ අහිතවත් කෙනාට අර්ථයක් කරනවා, කලායේ කරන්නේ කියලා තුන් ආකාරයකට හට ගන්නවා. ඒ වගේම අස්ථානකෝපය කියලා තියෙනවනේ, කිසිදු කරුණක් නැති, හේතුවක් නැති නිකරුණේ තරහ ඇති කර ගන්නවනේ. සමහර විට තමන් යනකොට පාය පැකිල්ල වැටෙන ගියොත් එහෙම ඒකටත් කේන්තියක් ඇති කර ගන්නවා. නැත්නම් සමහර විට තද අවුවක් හටගත්තොත් එහෙම ඒකටත් කේන්ති ගන්නවා. සමහර අකාලෙ වැස්සක් ඇති වුණොත් ඒකටත් දොස් කියන කේන්ති හට ගන්නවා. මේ විදිහ නිකන් නිස්කාරණෙත් කේන්ති හට ගන්න අවස්ථා තියෙනවා. මෙන්න මේ විදිහට දසාකාරයක් වෙනනවා මේ පටිගය නැත්නම් ද්වේෂය හට ගන්න හේතුන කරුණු. ඉතින් ඒක තේරුම් අරගෙන කාරණාව අවබෝධ කරගත්තොත් එහෙම තමන්ට මේ වෙලාවේ හට ගන්නවා ද්වේෂයක්, පටිගයක් හට ගන්න හේතු කරුණක් තියෙනවා. ඒකේ යථා ස්වභාවය තේරුම් අරගෙන ද්වේෂය එන්න නොදී වටක් වළක්වා ගත්තොත් එහෙම නැත්නම් ඒක ක්‍රම ගණනාවක් තියෙනවා නම් කාරණාව අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් මේ පටිගයේ ආධිනව තේරුම් ගන්න පුළුවන්. පටිගයට විරුද්ධ වූ දේ තමයි මෛත්‍රිය. මෛත්‍රිය අනිසංස ගැන හිතන්න පුළුවන්. හිතලා මේ පටිගය දුර කරගන්නවා. පටිගය දුර කරගන්නවා. ඒ විදිහට තමන්ගේ సంతාන ඇති වෙන පටිගය විවිධාකාරයෙන් ඇති වෙන්න පුළුවන්. විවිධාකාරයෙන් ඇති වෙන්න පුළුවන්. දැන් අර රෝහිණීට ඇති වුණේ එහෙම මොකද්ද? අරයා ඒ නාටිකංගරම හෝ ලස්සන කෙනෙක්, රූමත් කෙනෙක්. ඒ නිසා ඉරිසියාවත් එක්ක තමයි ඇති වුණේ. ඉරිසියාව කෙනෙක්ව ද්වේෂයත් එක්ක යන කාරණාවක්. ඉරිසියාව කෙනෙක් ද්වේෂයත් එක්ක යන කාරණාවක්. ඉරිසියා හේතු කාරණක අනිත්‍යයට අලාභ සිද්ධ කරනවා. අලාභ සිද්ධ කරනවා. කෙනෙක් දිවිනවාට අකමැති භාවයේ කියලා කියන්නේ පටිගය නැති වෙන්නේ. ඒතකොට එතන ඉරිසියාව වෙනවා.
අනික් කෙනා දියුණුව දකිනකොට ඊර්ෂ්‍යා කරනවා. තමන්ගේ ඉතින් ඊර්ෂ්‍යා කරගන්න අපෝ මෙහෙමයි කියලා. එතකොට සමහරට ඒ කාරණා කරන එයාගේ මොන හරි පුංචි පුංචි දෝෂ කට වැරදි අඩුපාඩුන් ඒව ඉස්මතු කර කර කතා කරනවා. අර ඊර්ෂ්‍යාව නිසා එතනින් ඇති වෙන මොකද පටිගය, ද්වේෂය තමයි වැඩෙන්නේ. ඒතර ඒක තේරුම් අරගෙන මේ ධර්මයන්ගේ අතව සභාවේ තේරුම් අරගෙන මෛත්‍රිය පුරුදු කරන්න කියන එක තමයි එතනින් කියන්නේ. ඒතර ද්වේෂය දුරු කරන්, ද්වේෂයට ප්‍රතිවිරුද්ධ ධර්මතාවය තමයි මෛත්‍රිය ධර්මය. මෛත්‍රිය ඊළඟ කියනවා කෝවදං ජහේ විපජහේ මානං, මානය දුරු කරන්න, මානයත් ඉවත් කරලා දාන්න, අතහැරලා දාන්න. මානය කියන මානය කියන මොකද්ද? මැනීමනේ නේද? මානෙත් ආකාර තියෙනවා නව ආකාරයක්. ප්‍රධාන වශයෙන් මානය තියෙනනේ සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා මානෙ ප්‍රධාන වශයෙන් ආකාර තුනක් තියෙනවා. හීනමාන කියන්නේ තමන්ට අර තමන්ගේ නොහැකියාව, මට බෑ, අපි ගොඩක් පහත් අය, කුලයෙන් අඩුයි, හැකියාවෙන් අඩුයි, ධනයෙන් අඩුයි, රූප සභයෙන් අඩුයි, මේ විදිහේ සිතර හිදලා අර තමන් හීන කෙනෙක් වශයෙන් සලකන එක හීනමානයි. සේයමානික තමන් තමයි උසස්, මම තමයි උස, මට වඩා ලොකු කෙනෙක් නැහැ, මටයි හොඳම ධනෙ තියෙන, මමයි රූමාත්ම, මමයි බුද්ධිමත්ව කියලා හැමෝටම වඩා තමන් උසස් කර සලකන එක. සදිසමානික අනිත් අයත් එක්ක සම මට්ටමේ සලකන එක. මටත් ධනෙ තියෙන, එයාටත් ධනෙ තියෙන, මමත් රූමාත්, එයාත් රූමාත්, මටත් හැකියාව තියෙන, එයාටත් හැකියාව තියෙනවා. ඒ විදිහට සලකනවා. ඊට පස්සේ මේ සේයමාන, සදිසමාන, හීනමාන කියපන් නැවත ආකාර තුනකට කඩනවා. සේයමාන ගත්තම සෙය්‍ය සේයමාන, සෙය්‍ය සදිසමාන, සෙය්‍ය හීනමාන. ඒ කියන්නේ උසස් කියලා සලකගත්ත එකෙත් උසස් භාවය, ඒකේ සමාන භාවය, ඒකේ හීන භාවය. ඒ කියන්නේ දැන් උසස් යයි කිතාවත කෙනෙක් කියන දැන් දහනවක සංගත බුදුරජාණන් වහන්සේ කාර්ය බ්‍රහ්මණේ පඬිවරු තමයි උසස් කියලා සලකන්නේ. බ්‍රහ්මණ වංශය කියෝ. එතකොට බ්‍රහ්මණ වංශය උසස් කියලා සලකනවානේ. මේ බ්‍රහ්මණේ අතර ඉන්නවා වඩාත් ධනයෙන් ආඩ්‍ය රූප ස්වභාවයෙන් ගොඩක් වැඩි, හැකියාවන් වැඩි බ්‍රහ්මණෙක් හිටියොත් එයා කල්පනා කරන එක ඇයිට මම තමයි උසස්, මට හොඳම ධනෙ තියෙන්නේ, මමයි හොඳම බුද්ධිමත් කෙනා, මට පිරිවර වැඩි කියලා එහෙම ඒවසර කර මානිත කර ගන්නවා. සෙය්‍ය සීයමා. සෙය්‍ය සදිසමානයි කියනවා. සමහරට ඒ වගේ සමාන මට්ටමේ ආර්ථිකයක් තියෙන, සමාන මට්ටමේ හැකියාවන් තියෙන, සමාන මට්ටමේ දැනුම බුද්ධියක් තියෙන කෙනෙක් සලකනවා. එයා වගේම තමයි මම, අපි සමානයි, උසස් සමාන කෙනා. ඊවසේ බ්‍රහ්මණකට කෙනෙක් ඉන්නවා ධනෙන් අඩු, පිරිස් බලයෙන් අඩු, බුද්ධියෙන් අඩු පිරිස් කෙනෙක් කියලා නම් එයාසම මට එච්චර බෑ. ඉතින් මම සෙය්‍ය කෙනෙක්, හැබැයි මා කුලයෙන් උසස් කෙනෙක්. නමුත් අනිත් අයට වඩා තමන් අඩු මට්ටමේ සලකනවා. සෙය්‍ය හීනමාන. ඒ වගේ සදිසමාන කෙනෙක් ගත්තාමත් ඒකෙත් ආකාර තුනක් තියෙනවා. සදිස සෙය්‍යමාන, සදිස සදිසමාන, සදිස හීනමාන. මේකත් ත්‍යාකරම දැනගන්න ඕන. ඊළඟට හීනමාන ගත්තම හීන එකෙත් සෙය්‍යමාන, හීන සදිසමාන, හීන හීනමාන කියලා තියෙනවා. දැන් අඩු කුලයේ කෙනෙක් ගත්තා කියනකෝ. දැන් ඒ කාලේ ශුද්‍ර කියන්නේ අඩු කුලේ නේද? චණ්ඩාල, හුක්කොස, වේන, නේසාද, එහෙම කියලා කුල වර්ග පහ තිබුණා ශුද්‍ර කුලේ. එතකොට ඒ කෙනෙක් හිතනවා අප පහත් කුලේ හීන අය, හීන අයගෙන් කෙනෙක් ඉන්නවා, එයා ටිකක් හොඳට ධන එහෙම තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් හොඳ සිටුවරයෙක්ගේ, ලොකු ධනවත් සිටුවරයෙක්ගේ සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා සරකා සමහරට තමන් හීන අය අතරින් උසස් කියලා සලකනවා. අනිත් කහීන ආයතන සමාන කළ සලකන. හීන ආයතන තමන් ගොඩක්ම දුගී නම් අසරණ නම් කිසිම ආකාරයක දෙයක් ලැබෙන්නේ නැත්නම් හීන හීන මාය සලකන. මේ විදිහට මානෙ නව ආකාර වශයෙන් ඇති වෙන්න පුළුවන් පුද්ගලිකුර. ඒකෙන් නමේම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්, ඔයින් කවර එකක් ඇති වෙනවා. මෙන්න මේ මානෙ කෙනෙක්ත් දුර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට කෝදං ජහේ විප්ප ජහේ මාන. ක්‍රෝධය දුර කරලා දාන්න, මානෙ දුර කරලා දාන්න. සංයෝජන සබ්බ මතික්කමේ. සංයෝජනත් අතික්‍රමණය කළා. සංයෝජනත් ඉවත් කළා දාන, බැහැර කළා දාන, පහාණය කළා දාන. මොනවද සංයෝජන? පින්න තුන හරියට සංයෝජන ආකාර සංයෝජන වර්ග 10ක් තියෙනවා නේද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිජ්ජා කියලා. මෙන්න මේ සංයෝජන හඳුනාගන්න. ඒ සංයෝජන දුරු කරන්න ඕන. ඒකෝ සක්කාය දිට්ඨි කිව්වහම, සක්කාය දිට්ඨි කිව්වහම දන්නවා මේ ආත්මය සම්බන්ධයෙන් ඇති වෙන්නව වැරදි. දැකේ මේ මම ආත්මේ සත්‍යයේ පුදුලක ඉන්න ආත්මයක් තියෙනවා කියලා ඇති කරගන්නව දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨි. ඒතරම විස්තර වශයෙන් තව දේරුම් ගන්න විෂයාකාරයකින් පැනනවා. විෂයාකාරයක සක්කාය දිට්ඨි පැනනවා. ඒ කියන්නේ එක ස්කන්ධයක් ගත්තාම ඒක සතරාකාරයකින් පැනනවා. ඒ විදිහට ස්කන්ධ පහට විෂයාකාරයකින් සක්කාය දිට්ඨි ගැන කතා කරනවා. ඊළඟට විචිකිච්ඡා, බුද්ධ ආදී අර්ථයන්හි
සැකය කෙටියෙන් තමයි පැහැදිලි කරන්නේ විස්තර වශයෙන් උගල ඉගෙනගෙන ඇති දන්නවා පිණිස. සීලබද පරාමාස කියනවා වැරදි සිල්ృత අනුගමනය කරන එක. ඒ කියන්නේ අජවත, ගෝවත, කොක්කරවත වගේ වෘත අනුගමනය කරනවා. මේ තමයි මේ වෘත අනුගමනය තමයි නිවන් දකින්න පුළුවන්. මේකෙන් තමයි දුක දුරු වෙන්න පුළුවන්. මේ නිව මේක තමයි විමුක්තියේ මාර්ගය කියලා එහෙම වැරදි සිල් වෘත අනුගමනය කරපු අය අතීතයේ ඉඳලා තියෙනවා. බුදුරජාණන්සේ කාලේ සමහර බ්‍රාහ්මණයෝ නැත්තම් බමුණු ඉඳලා තියෙනවා. සමහර ආජීවක එහෙම ඉඳලා තියෙනවා. එහෙම වෘත අනුගමනය කරපු අය. එයා ප්‍රසිද්ධ අය සමහරට. එයාගේ අනුගාමිකයෝත් ඉඳලා තියෙන සමහර. එතන මේ විදිහට තමයි සීලපත පරාමාස කියලා කියන්නේ. ඒතර කාමරාග කියන කාමයේ සම්බන්ධයෙන් ඇත්තව කැමැත්ත මේ පංචකාම පිනීමේ තියෙන කැමැත්ත. පටිගය. අපි මුලින් කතා කරපු කාරණා පටිගය. කාමරා පටිගය. රූපරාග කියලා කියන්නේ මේ රූපාචර ආත්ම භාවයන් පිළිබඳ ඇත්තව කැමැත්ත. රූපරාග. අරූපරාග කියනවා මේ රූපාචර භූමියෙන් එහා අරූපයේ සම්බන්ධයෙන් තියෙන කැමැත්ත. අර කෙනෙක් හිතනවානේ මේ රූපය තමයි දුකට හේතුව කියලා නාම රූපය ප්‍රහාණය කරලා අරූපී ආත්ම භාවයෙන් උපදිනවනේ. ඒතර අරූපයන් පිළිබඳව ඇති වෙන යායට ඇල්ම. මාන දැන් මේ කතා කරපු මානය උද්ධච්ච සිතේ විසරණ ස්වභාවය අවිජ්ජා විද්‍යාව. ඒතර මෙන්න මේ කියන සංයෝජන 10ත් ප්‍රහාණය කරන්න ඕන. ඒ සංයෝජන 10ක් වේදෙන උද්දම් භාගයේ ඕරම් භාගයේ කියලා. ඕරම් භාගයේ සංයෝජනය කියලා කිව්වේ අර මුලින් කියපු එක. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලවත පරාමාස කාමරාග පටිඝ කියපුවා තමයි ඕරම් භාගයේ සංයෝජන. ඒවා මේ කාමෝලෝකෙටම ඇද බැඳ තබන සංයෝජන. උද්දම් භාගයේ සංයෝජන කියලා කිව්වා ඊටු ටික. රූපරාග, අරූපරාග, මානුද්දච්ච, අවිජ්ජා. ඒවා තියෙනවා විශේෂයෙන්ම රූපරූපාවෙන් උපදුණු අයට. හැමෝටම මේ සංයෝජන 10 තියෙනවා. අනාගාමී බවට පත් වෙනකොට අර මුල් සංයෝජන පහම ප්‍රහාණය වෙනවා. ඊට පස්සෙ ආ රූප භවයක රූප භවයක උපදින්න පුළුවන්. නමුත් එයාට තාම අර රූපරාග රූපරාග මනෝද්දච්ච අවිජ්ජා කියනවා තියෙනවා. හැබැයි ඒව අර කෘතඥ කෙනෙකුට තරමටම නැහැ. නමුත් ඒ වගේ අනුසය මට්ටමින් තාම යම් මට්ටමින් තියෙනවා. විනුතහා තියවනේ. නේද? සවන් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලවත පරාමාස කියවුවම මෙන්න මේ සංයෝජන තුර දුර වෙනවා. දිට්ඨිය සහ විචිකිච්ඡා කියන කෙලෙස් දෙක දුර වෙනවා. සකදාය මාර්ගයේදී කාමරාග පටික තුනී වෙනවා. අනාගාම මාර්ගයේදී කාමරාග පටික නිර්වශේෂයෙන් ප්‍රහාණය වෙනවා. ඊතුළු ටික ප්‍රහාණය වෙන්නේ අරිහත් මාර්ගයෙන්. අරිහත් මාර්ගයෙන්. මෙන්න මේ කියන සංයෝජන ටිකත් දුර කරන්නයි කියලා බුදුරජාන් වහන්සේ අනුශාසනා කරනවා. එතකොට කෝදං ජහේ විප ජහේමානං සංයෝජන සවමතික්කමේ. තණ්හාම රූපස්මින් අසජ්ජමාන. ඊළඟට මේ අපිට අද මේ දුක් කොටම හේතුව මොකද්ද? බුදුරජාණන්සේ පැහැදිලි කරනවා මේ නාම රූප ස්වභාවයේ තත්වාකාරයෙන් අවබෝධ කරගත්තේ නැති හින්දා. අපිට දෘෂ්ටියක් තියෙනවා මම කියලා පුද්ගලයෙක් ඉන්නවා, සත්‍යයක් කියන පුද්ගලයෙක් ඉන්නවා කියලා හැඟීමක්නේ තියෙන්නේ. ඒකේ ස්වභාවය ඒ කියන්නේ සක්කාය දිට්ඨියනේ. ඒක බුදුරජාණන්සේ පෙන්වා දෙනවා මේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා අපි වරදා වටහා ගන්න තියෙන්නේ. මොකද්ද? මේ ස්කන්ධ පංචකයක්. ස්කන්ධ පංචකයක්. ස්කන්ධ පංචකයෙන් තව විදිහක නාම රූප දෙකක්. ස්කන්ධ වශයෙන් ගත ස්කන්ධ පහක් තියෙනවා. මේක කොටස් දෙක කර බෙදන්න නාම සහ රූප කියලා. නාම රූප කියලා. රූපස්කන්ධයේ ඇතුළත් තියෙන රූප කොටසට ඉතිරි ස්කන්ධ ටික ඇතුළත් තියෙනවා නාමයට. ආයතන වශයෙන් ගතත් ආයතන 12ක් තියෙනවා. ආයතන 12ක් තියෙනවා. ඒ ආයතන 12න් ආයතන 10ක් 10 අමාරක්ම යනවා රූපයට. ආයතන එකමාරක් යනවා නාමයට. ධාතු තියෙනවා 18ක්. ධාතු 18ක් තියෙනවා. ඒකෙන් චක්කු ධාතු, රූප ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, ගහන ධාතු, ගන්ධ ධාතු, ජීවා ධාතු, රස ධාතු, කාය ධාතු, පඨව ධාතු. කියපු ඒ ධාතු 10යි. ධම්ම ධාතුෙන් අඩකුයි අයිතින් රූපස්කන්ධයට. නැත්නම් රූපය කියන කොටසට. ඉතිරි ටික නාමයට. මේ විදිහට බෙදලා ගන්න පුළුවන්. බෙදලා දක්වන්න පුළුවන්. ඉතින් මේ නාම රූප දෙක පිරිසිඳ කෙනෙක් අවබෝධ කරගත්තොත් නාම රූප දෙක පිරිසිඳ අවබෝධ කරගත්තොත් අන්නේ පුද්ගලයාට ඒ හේතු කාරණා කරගෙන දුකක් ඇති වෙන්නේ නැහැ. එතකොට නාම රූප වශයෙන් දන්නේ නැතුව අවබෝධ කරගත්තේ නැතිව සත්පුද්ගල ස්වභාවයෙන් ගත්ත හින්දා ගන්න හින්දා තමයි අපිට මේ රූපය වෙනස් වෙනකොට නාමය වෙනස් වෙනකොට ඒ හේතු කාරණා කරගෙන දුක හටගන්නේ. නැතනම් එක්ක තරහ ඇති කරගන්න නැත්නම් ඇලීම ඇති කරගන්න.
ඇලීම ගැටීම කියන මේ දෙක අටගන්නේ මෙන්න මේ නාම රූප ස්වභාවය වටහාගත නැති හින්දා. අපි දන්නේ නැහැ මේ නාම රූප දෙකක් තියෙන කියන කාරණා. අපි වටහාගන්නේ කොහොමද? සත්‍යයක් ඉන්න පුද්ගලෙක් ඉන්න මම ඉන්නවා. මමගේ අම්මා තාත්තා ඉන්න සහෝදර සහෝදරයන් මේ ලෝකේ පුද්ගලෙක් ඉන්න මිනිස්සු ඉන්න සත් ඉන්නවා කියලා. එතකොට එහෙම දැක්කහම ගෙලපිටින් සත්‍ය පුද්ගලික වශයෙන් දැක්කහම මොකද වෙන්නේ? ඒක වෙනස් වෙනකොට රූපය කියන එක වෙනස් වෙනවා. රූපතීති කෝ බික්ඛේ රූපං උච්චති කියන. මේ රූපය කියන එක වෙනස් වෙනවානේ. රූපණේ වෙනස් වෙනවා. විකාරපාරපත් වෙනවා. සීතුෂ්ණ හේතු කාරණක සීතුෂ්ණපත් නිසා මේක වෙනස් වෙනවා. රූපේ වෙනස් වෙනකොට හේතු කාරණ මොකද ඇති වෙන්නේ? දුකක් ඇති වෙනවා. ලෙඩ වෙනවා. කැඩෙනවා, බිඳෙනවා, තුවාල වෙනවා, කැපෙනවා නේද? ඒ වගේම වගේ චර්ම රෝග ආදී හට ගන්න විවිධ රෝග හට ගන්න මේ රූපෙට. එතකොට වෙන්නේ මොකද්ද? ඒක මමයේ මගේ ආත්මය වශයෙන් ගත්ත කෙනෙක් වුණාම අරගත්තාම තණ්හා දිටි මාන වශයෙන් ප්‍රපංච කරගත්ත කෙනාට මොකද වෙන්නේ? හේතු කාරණා කරගෙන දුකක් හට ගන්නවා. සත්‍ය පුද්ගලයෙක් වශයෙන් දැක්කහම වෙන්නේ සමහරට ඒක ඉෂ්ඨෝකාන්ත මනාප රූපයක් නම් ඒ රූපය කෙරෙහි ඇලෙනවා. තමන් අකමැති රූපයක් නම් එහි ගැටෙනවා. ඇලීම සහ ගැටීම කියන දෙක සිද්ධ වෙනවා. එතකොට මෙහෙම වෙන්නේ හේතුව මොකද්ද? මේ රූපය පිරිසින් දැක්කේ නැති එක. නැත්නම් නාම රූප දෙකක් කියලා වටහා නොගත් එක. ඒක තමයි කියන්නේ අවිද්‍යාව. මුලාවස්ථාක ස්වභාවය. ඒක නාම රූප දෙකක් කියලා තේරුම් ගැනීම සඳහා තමයි බුදුරණන් විපස්සනා භාවනාවක් දේශනා කරලා තියෙන්නේ. විපස්සනායෙන් කරන්නේ මොකද්ද? මිස්කන්ධ වශයෙන් හරි, ආයත වශයෙන් හරි, ධාතු වශයෙන් හරි මේක සම්මර්සණය කරලා පරීක්ෂණය කරලා බලනවා. මෙතන මේ මම කියන කෙනා ඉන්නවද? මෙතන මේ මාගේ කියලා ගන්න දෙයක් තියෙනවද? මගේ ආත්මය කියලා ගන්න දෙයක් තියෙනවද? මොනවද මෙතන තියෙන්නේ කියලා පරීක්ෂණය කරනවා. ගවේෂණය කරනවා. විමර්ශනය කරනවා. එහෙම කරනකොට එයාට තේරෙනවා, අවබෝධ වෙනවා යම් දවසකදී අපි මෙච්චර කාලයක් මම මගේ ආත්මය කියලා මේ ප්‍රපංච කරගත්තේ මෙන්න මේ ධර්මතාව ටිකකට. එක්ක ස්කන්ධ පහක් වශයෙන් එයා පිළිසඳන ගන්නවා. නැත්නම් ආයතන 12ක් වශයෙන් අවබෝධ කරගන්න. නැත්නම් ධාතු 18ක් වශයෙන් අවබෝධ කරගන්නවා. අවබෝධ කරගන්නේ මොකද? නාම රූප දෙක. ස්කන්ධ වශයෙන් හෝ ආයතන සිංහ ධාතු වශයෙන් ආවද කරගන්නේ නාම රූප දෙක කලින් කිව්වාගේ. ඒ නාම රූප දෙකක් කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගත්තන් පස්සේ ඒ නාම රූප දෙකක් තියෙන්නේ. හැබැයි ඒවා නිකන් හට ගන්න නෙමෙයි, ඒවාගේ හේතු ප්‍රත්‍යත් බලනවා. නැත්තම් කිව්වට තියෙනපයි මේ නාම රූප තමා තියෙන්නේ. හැබැයි මේ නාම රූප එක්ක ඉබේ හට ගත වෙන නැත්තම් ඊශ්වරයම වෙන්න පුළුවන්, නැත්තම් මහා බ්‍රහ්මයම වෙන්න පුළුවන්, නැත්තම් හේතු ප්‍රත්‍ය නැතුව හට ගත වෙන්න පුළුවන්. මේ විදිහ විවිධ දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ නාම රූප හට ගත්තේ කොහොමද කියලා පරීක්ෂණය කරනවා. ඒක තමයි නාම රූප සම්මර්සණය කරලා ඊට පස්සේ ඒ වගේ ප්‍රත්‍ය සම්මර්සණය සිදු කරනවා. ප්‍රත්‍ය සම්මර්සණය සිදු කරනවා. එතකොට එයාට තේරෙනවා මේ නාම රූප දෙකක් තියෙන්නේ සත්‍ය පුද්ගලෙක් නෙමෙයි. හැබැයි එවන් ඉබේ හටගත්තා නෙමෙයි. කවුරුන් විසින් මැව්වත් නෙමෙයි. මොන කොහමද හටගත්තේ? විවිධ හේතු තියෙනවා. ඒ රූපේ හටගන්න බලපාන හේතු තියෙනවා. නාම හටගන්න තියෙන බලපාන හේතු තියෙනවා. මෙන්න මේ හේතු හේතුවෙන් තමයි මේදී හටගන්නේ. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියපු හතරපත් හේතුකන් රූපය හට ගන්නවා. මෙන්න මේ විදිහට ප්‍රත්‍ය සම්මර්සණය කරන එක එක රූපෙට හේතු බලනවා. එක එකක් ගන්න විමර්ශනය කරලා බලනවා. එතකොට යාට තේරෙනවා මෙන්න මේ කියන හේතු ප්‍රත්‍ය හේතු කාරණා කරගෙන තමයි මේ කියපු නාම හටගන්නේ. මේ කියන රූප හටගන්නේ. හේතු ප්‍රත්‍ය දැනගන්නවා. එතකොට යාට තේරෙනවා මේ සත්‍ය පුද්ගලයෙක් වශයෙන් වරද වටහා ගත මේ තියෙන මොකද්ද? හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන මේ ස්කන්ධ සමූහයක් නැත්නම් ආයතන සමූහයක් නැත්නම් ධාතු සමූහයක් නැත්නම් නාම රූප දෙකක්. ඒ නාම රූප දෙක හේතු නිසා හටගත්තා. හේතු නිසා පවතින හේතු නිරුද්ධ වෙන නිරුද්ධ වෙනවා කියන කාරණාව අවබෝධ කරගන්නවා. පටිසම්පාද ධර්මයේ තේරුම් ගන්නවා. ආර්ය සත්‍යය තුලින් අවබෝධ කරගන්නවා. ඉතින් මෙන්න මේ කරුණ නොදන්නා හේතෙන් මොකද වෙන්නේ? යා දුකටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් අප වර්තමාන අපි විඳින්නව යම්තා දුක් තියෙනවා නම් කායික හෝ මානසික වශයෙන් ඒ දුකට හේතුව තමයි ඔය විකිදි කියන අවබෝධය නැමැතිකම. සත්‍ය පුද්ගලික වශයෙන් මේ නාම රූප දෙක නැත්නම් ස්කන්ධ සත්‍ය පුද්ගලික වශයෙන් ග්‍රහණය කරගන්න නැත්නම් ඒ දිෂ්ටියෙන් අරගන්න හින්දා තමයි අපට ඒවා වෙනස් වෙනකොට දුක හටගන්නේ. ඒවා ඉෂ්ඨෝකාන්ත මනාපෝදයක් වුණොත් ඇලීම හටගන්නවා, අනිෂ්ඨෝකාන්ත මනාපෝදයක් නම් ගැටීම හටගන්නවා. ඒ දෙකට හේතු වෙන අවිද්‍යාව, නොදන්නාකම කියන කාරණා. නිසා බුදුරජාණන් පැහැදිලි කරනවා මේ නාම රූප දෙක පිරිසිදුවවද කරගන්න. නාම රූප දෙක පිරිසිදුවවද කරගන්න. තණ්හා නාම රූප පස්සෙන් අසජ්ජමානං අකිංචනං නානුපතං. ඊට පස්සේ මෙයා
ඒකනෙ යම් කෙනෙක පස්සන භාන කරම මේ නාමුරප දෙක පිරිසිඳ අවබද කරගාතොත් එයාටින් පසි දුක කටගන්නේ නෑ. එයා දන්න නමේක වෙනස් වෙනවා, හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ වෙනස් වෙනවා. ඒක අපිට වළක්වන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. ඒක අනිත්‍ය වෙනවා, ඒක දුක් වෙනවා, ඒක අනාත්මයි කියලා මේ ත්‍රිලක්ෂණ වශයෙන් තේරුම් ගන්නාම එයාට ඒක වෙනස් වුණා කියලා ඒ හේතුකාරක දුකක් ඇති වෙන්නේ නෑ. ඒ හේතුකාරණා කරන ඒ දෙයට ඇලීමක් ඇති වෙන්නේ නෑ, ගැටීමක් ඇති වෙන්නේ නෑ. උපේක්ෂාවෙන් තව කටයුතු කරනවා, අවබෝධයෙන් යුත ජීවත් වෙනවා. මෙන්න මේ කාරණා බුදුරජාන් වහන්සේ ඒ ගාථාවෙන් පැහැදිලි කරලා තියෙනවා. මේ දේශන අවසානයේ පින්තුනි එතන හිටි විශාල පිරිසක් දෙනවා, විශාල පිරිසක් දෙනවා ධර්මය අවබෝධ කරගන්නවා. එතන රැස් වුණා දෙව් බමුණ, ඒගොල්ලොත් බොහොම ප්‍රමාණයක් මාර්ගඵල අවබෝධ කරගන්නවා. මේ රෝහිණී තරුණියත් රෝහිණී රාජකුමාරිකාවක් නේද, රාජ පරම්පරාවේ කෙනෙක්නේ. එයත් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ වගේම සෝවාන් ඵලයට පත් වීමත් එක්කම අර කර්මයක් නැති වෙලා යනවා. තමන් අතීතේ කරපු ඒ පාප කර්ම විපාකත් අහෝසි වෙලා යනවා. එතින් පස්සේ රෝගේ සුව වෙනවා. හැබැයි නුඹ කාලයකින් එයා කලෝරිය කරනවා. කලෝරිය කරලා තවදසහ දිවිලක උපදිනවා. අන්න එතන ලස්සන සිදුවීමක් සිද්ධ වෙනවා. රෝහිණීගේ උපදින්නේ තවදසාවේ. හැබැයි තවදසා උපදින්නේ දෙවිවරු 4 දෙනෙක්ගේ විමාන මැද්දේ. හරි නඩුවක් තමයි යන්නේ. දෙවරු 4 දිනෙකගේ විමාන මැද තමයි රෝහිණී කියලා උපදින්නේ, පහළ වෙන්නේ. දැන් 4 දෙනාම රෝහිණීට ප්‍රකරණ. නෑ මට ඕන මගේ පැත්තිය උපන්නේ පහළ උනේ. අනිත් කෙනා කියන්නේ මගේ පැත්තිය මටයි අවශ්‍ය. අනිත් කෙනා කියන අනිත් පැත්තිය මටයි අයිති. අනිත් කෙනා මටයි අයිති. 4 දෙනාම දැන් මේ රෝහිණීව Tamanට අයිති කරගන්නට රෝහිණී දිව්‍යාංගනාව ඉතාම රුවමත් තාම සුන්දර රූප ස්වභාවයක් තියෙන දිව්‍යාංගනාවක්. එබඳු රූප ස්වභාවයක් තියෙන දිව්‍යාංගනාවක් ඒක කොයිතන රූප ස්වභාවයක හිතාන පුළුවන් ඊළඟට වෙන කතාබහින්. ඉතින් හැමෝම දැන් මේ රෝහිණීව තමන්ට අයිති කරගන්නට එතන කලබැගෑනියක් වාදිවාද කරනවා. මේක හරියන්නේ නැහැ කියලා 4 දෙනාම රෝහිණීවත් අනගහගෙන යනවා සක්දෙව රජතුමා ළඟට. තවදසාවේ අධිපති සක්දෙවෙනි මොනහරි නඩුවක් ඇතුණු දෙවුරු අතර සක්දෙවිරංග තමයි එක් කියන්නේ. එක ගිහිලා මේ කාරණාව කියනවා. සක්දෙවතුමා අහනවා, හොඳයි ඔබලාට මේ රෝහිණිව දැක්කන් පස්සේ මොන වගේ හැඟීමක්ද, මොන වගේ දෙයක්ද ඇති වුනේ, මොන වගේ සිතිවිලිද හටගත්තේ කියලා. එක්කෙනෙක් කියනවා මට හරියට මේ රණගොස ඇහෙනකොට, දැන් ඉස්සර යුද්ධ කරනකොට රණ බෙර වයාගෙන යනවා. ඒක හරිය සද්දයි. ඉතින් ඒක සමහර කෙනෙකුට ඒ රණ බෙර ඇහෙනකොට ඉඳගෙන ඉන්න බෑ. නිකම්ම නැගිටිනවා. එතන ප්‍රබලයි. නේද? එතකොට එක දෙවි කෙනෙක් කියනවා ඒ රණගොස්ස ඇහෙනකොට ඉඳගෙන ඉන්න බැරි වුණා වගේ මට ඉඳගෙන ඉන්න බැරි වුණා කියනවා. රෝහිණිව දැකලා. රෝහිණි දිව්‍යාංගනාව දැකලා. අනික කෙනෙක් ඔබට කොහොමද හිතෙන්නේ? මගේ හිත හරියට අහසේ මේ කඳු මුඳුනක ඉඳලා ගලා හැරෙන ගංගාවක් වගේ සිතිවිලි දහරා ගලාගෙන ඉඳ ගත්තා. මට ඒක පාලනය කරගන්න බැරි වුණා කියලා කියනවා. අනික කෙනා ඔබට කොහමද හිතෙන්නේ? මේ දැක්කන් පස්සේ මගේ ඇස් දෙක නිකන් අර මේ කකුලෙක වගේ එළියට පැන්නා කියලා. ඒ දැක්කන් පස්සේ. ඉතින් මේ විදිහට එයා කියනවා. අනික කෙනා මොකද්ද කියන්නේ? එයා කියන හරියට මගේ හිත මේ චෛත්‍යයක බැඳ කොඩි අග වගේ නිතරම ගැහෙන්න ගත්තා, හිරෙවෙන්න ගත්තා, එක තැන තියාගෙන බැරි වුණා. මේ කොඩියක් චෛත්‍යයක බැඳුවොත් එහෙම එක උලඟට සෙලවෙනවානේ, නතර වෙන්නේ නැහැ, නිතරම සෙලවෙනවා. ඒ වගේ ගැහෙන්න ගත්තා කියන හිත. හරි, ඔබලා ඔක්කොම කිව්ව කතා ඇත්ත, ඔක්කොම සාධාරණයි. හැබැයි මට මේ දිව්‍යාංගන තමයි රෝහිණිම ලැබුණොත් එහෙම මගේ මරණය සිදුවේ කියලා. ඉතින් දෙවි පුත්‍රය 4 දෙනා කල්පනා කරන ඉතින් සක්දේව රජුන්ගේ මරණය සිදුනොත් ඒක සුදුසු නෑනේ. ඔබතුමාගේ මරණයන සුදුසුයි. ඒ හින්දා එනම් ඔබතුමාව රෝහිණිව තියාගන්න කියලා සක්දේවයන්ට රෝහිණි පවා මේ බාර දීලා දෙවි 4 දෙනා යනවා. ඉතින් ඒකෙන් තේරෙනවා අය කොච්චර රූමත්, කොච්චර රූප ස්වභාවයක් තියෙන දිව්‍යංගනාවද කියලා. සක්දේවය කිව්වේ මෑ නොලැබුණොත් එහේ මගේ මරණය සිද්ධ වෙයි කියලා. ඒ තරම් ඇලීමක් හැතගත්තා කෙනා සක්දේව රජුන්ට. ඉතින් අර දෙවි පුත්‍රය කියපු කාරණාවෙන් පැහැදිලිවන්නේ ඒක රූප සම්පත්ත කොයි වගේයක්ද කියලා නේද? එතකොට අර කරපු කුසල හේතුවෙන් අනුරුත් තෙරුන් වහන්සේගේ මග පෙන්වීම මත ආසන ශාලාවක් කරවලා
ඉරිබස්සේ දිනපතාම ඒක යටමහල ඇමදවා පිරිසිදු කර පැන්තිබ්බ ඉරස්සේ බුද්ධප්‍රම මහාසංගන දන් පිරිනැමවා. අවසානයේ කාරණා වටහාගෙන සත්‍ය අබුධ කරගෙනතු සෝවාන් පරිට පත් වනා තමන් ඇර පාප කරමය ගෙවුණා දිවිලක පන්න රූප සම්පත්තිෙන් යුත්තව රූපෙන් ආඩ්‍යෝ දිවියන්ගනා කළ පන්න. ති පිනිතු ඔන්නොක තමයි කාරණාව. තින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව සිද්ධී නිමිති කරගන තමයි මේ ගාතාරත්ය ධර්ම දේශනකට හිතුනි. තිකයකින් පැහැදිලෙන් පිනතුන අපි යම්යම් පාප කරමයක් කරොත් හෙම ගොසර කරමයක් කරොත් ඊට ප්‍රතිවුරුද්ද ඊට හා සමානම ප්‍රතිපාගයක් ලැබෙනවා. සමහරට අපි කරන ඒ දුෂ්ටක්‍රියාව නම් ඒ දුෂ්ටක්‍රියාවෙන් පීඩාවට පත්වෙන්නේ එක්කෙනෙක් එකාන් භාවයක්නේ. දැන් රෝහිණී කරපු එදා ඒ මේ රාජ මහේස්සිකාව කළ ඉන්නකොට කරපු ඒ පාප කර්මය නිසා ඒකෙන් දුක් පීඩාවට පත්ුනේ එක කාන්තාවක්, එක නාටිකාංගනාවක්. එයා සමහරට බෙහෙත් කරලා වෙදකම කරලා ඒක සුව වෙන්නේ නැති. හැබැයි ඒ දුෂ්ට සිතිවිලි හින්දා කරපු පාප කර්ම හින්දා මෑට නිරේ බොහෝ කාලයක් දුක් විඳින සිද්ධ වුණා. නිරේ බොහෝ කාලෙ දුක් විඳ සිදුනා. අවසාන මනුසාත්මය උපදින පස්සෙත් ඒක අවශ්‍ය සිපාක වශයෙන් චර්ම රෝග හටගත්තා. බොහෝ දුකටපත් වුණා. බාන්නේ කර්මයන් විපාක දෙන ආකාරයේ. එක අකුසල සිතිවිල්ලකට උනත් විපාක හමු වෙනවා. එක අකුසල කර්මයක් කරනකොට කොයිතරම් සිතිවිලි පරම්පරා ගානක් ඇති වෙනවදනේ. ලක්ෂ කෝටි ගානක් සිතිවිලි ඇති වෙනවා දෘෂ්ටි සිතිවිලි. ඒ හැම සිතිවිල්ලකටම සමහර විපාක හමු වෙනවා. මේ විදිහට අපි කරන කර්මයන්ට විපාක සිද්ධ වෙන ආකාරය අපි තේරුම් ගන්න ඕනේ. එනිසානේ දේශනා කරලා තියෙන්නේ කුඩා කුඩා ජල බිඳුව ගන්නවත් එකතු වෙලා කලයක් යම් දවසකදී පිරෙනවා. එවන් කුඩා කුඩා නමුත් පාපයන් එකතු වෙලා මහා පාපයක් බවට පත් වෙලා මහා දුකක් ගෙන දෙන දවසට පත් වෙනවා. එනිසා කුඩා නමුත් පාපයක් නොකර ඉන් වැළකෙන්නට කියලා තමයි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අනුශාසනා කරලා තියෙන්නේ. ඒ වගේ තමයි පිනේ ස්වභාවයත්. පින කුඩායි කියලා තහරින්න එපා කියනවනේ. පුංචි නමුත් පින තමයි යම් දවසක් අපි පාගෙන දෙනවා. කුඩා කුඩාවට කරන පින උනත් එකතු වෙලා මහා විපාකයක් බවට පත් වෙනවා. උදාහරණයක් ගත්තොත් මේ යම් කෙනෙක් එක දවසක් මල පූජා කරනවා. සමහරට එක මල පූජා කරපු කුසලයේ එක දවසක් මල පූජා කරපු කුසලයේ බුදුරජාණන් වහන්සේ මල පූජා කරපු කුසලයේ නැවත වාරයක් මනුසාත් භාවයක හොඳ උසස් කුලයක උපදින්න හේතු වෙන කුසලයක් බවට පත් වෙනවා. එයා නැවතවතාවක් නැවතවත් මේ මල පූජා කරන නිසා එයාගේ කුසලය තවත බලවත් වෙලා ඒක චාතුම් මහරජක දිවි ලෝක උපදින්න හේතු වෙනවා. තව තවත් කරුණට ඒක තවදිසා දිවි ලෝක උපදින්න හේතු මට වෙනවා. තව තවත් කරුණේ මෙහෙම දිවි ලෝකට යන හේතු වෙනවා. මෙහෙම මේව තමා කරපු කුසලයේ බලවත්තල යම් දවසකදී ආපාර්තනා කරනවා නම් මේ කුසල කරලා ඒකාන්තේ මේ කුසලයන් ආශ්‍රයසේ සිද්ධ කරගෙන ආශ්‍රයක්ෂේ සිද්ධ කරගෙන ලෝතර නිවනේ සැනසීම පිණිස හේතු වේවාගෙන ප්‍රාර්ථනා කරන මේ කුසලයේ කරනවා නම් ඒකාන්තෙන් ඒක ලෝකෝත්තර ඒ ආරි සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිවනේ සැනසෙන්නටත් හේතු වෙනවා. ඒ නිසා කුසල් කියන එක කුඩා නමුත් කරන්නට ඕන. ඒ කුසලයේ කුඩයි කියලා අපි හක දාන හොඳ නැහැ. තුරුණන් ඇසුර කරන අපට කුසල කරන්න පුළුවන්. අපි සමාජයේ ජීවත් වෙන උන තරම් අපට කුසල කරන්න පුළුවන්. යම් කෙනෙක් සමහර කෙනෙක් තමයි අපට සල්ලි නෑ නේ, අපට ධනෙ නෑ නේ නේද, අපට පින් කරන්න අවස්ථාවක් නැහැ නේ කියලා. එහෙම නෙමෙයි, අපට ඕන තරම් අවස්ථා තියෙන පින් කරන්න පොඩ්ඩක් හිත විතරයි අපිට යොමු කරන්න ඕන. හිත සහ ඡන්දේ තියෙනවා නම්, කුසල ඡන්දේ තියෙනවා නම් පින් කරගන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. තුරුණන් ඇසුර කරගෙනම සමහර කරන්න බැරුව නම් සමාජය තුළ අපිට යහපත් දේවල් ඕන තරම් කරන්න පුළුවන්. සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි පාරේ යනකොට සමහරට මඩබලක් තියෙනවා. ලෝකෙන් යනකොට ඔකට තමයි බැහැර යන්න වෙන්නේ. එනිසා අපි වටපිට බලලා මොකද කරන්නේ? ගල් කැල ටිකක් හරි නැත්නම් ලී දණ්ඩ කොට කැලලක් හරි ඔය බලමෙදින් තියෙන මඩවලින් තියෙන. එතකොට අර එන අයට ඒ කොටේට නැත්නම් අර ගල් කැටේට අඩි විතර හැපැත්තට යන්න පුළුවන්. මඩ තවර ගන්න තියන්න පුළුවන්. දෙකෙන් සමාජයට යහපතක් කරා. පොංචි දේ නමුත් තව බොහෝ දිනුට සහන සලසා දුන දෙයක් වුණා, යහපතක් කරපු දෙයක් වුණා. ඉතින් ඒ එහෙම දෙයක් කරලා අතීතයේ යම් කෙනෙක් ලැබු විපාකයක් ගැන සඳහන් කරන ප්‍රේත වස්තු වර්ණ කතාවක් තියෙනවා. එක්තරා පුද්ගලයෙක් මේ විදිහට පාර යනකොට ගොඩක් මඩ බලත් හැමෝම කරන්නේ මඩ බලට බැහැර යනවා. තම මඩ වලින් පයින් යහපැත්තට මඩ තැවරෙනවා. මේ වෙනවා. මේ තැනත කල්පනා කරා මේක කවුරු පීඩරපත් වෙන තැනක් නේ, කවුරුත් මේ ගොඩ කරන්නේ නැහැ, වහන්නේ නැහැ. මෙයා මේ වෙලාවේ කරන්න තමන් ළඟ ආයුධ නැහැ, පස් පුරවන්න පුරවලා බල වහන්නට වටපිට බලනකොට තිබුණා හරක් හිස්සොල් හරක් ඔලුවක්, ඒ කියන්නේ හරක්කගේ හිස් කබලක් තිබ්බා.
හිස්කා බල ගෑනල මේ උඩින් තිබ්බ. හරකෙ ගිහරි අස්සේ ගිහරි හිස්ක බලත් තමයි තිබ්බේ. ඉතින් මේක අර වල මැදින් තිබ්බාම ඊට ඇලකු වෙන බාර දරාගෙන පුළුවන් එකක්. ඒකෙන් අඩිය තියෙන හැපැත්තට යන්න පුළුවන්. මෙන්න මේ කරපු කුංචි කොසරි හේතු කාරණා කරගෙන මෑට මේ පුද්ගලයාට ඊළඟ ආත්මභවයකදී සුදු අස්ව යානයක් සුදු වෙළඹ යානයක් ලැබුණා කියනවා. වේගී යන බලන් සුදු වෙළඹ යානයක් ලැබුණා කියනවා. ලැබුණා කියනවා. එයි පාක වශයෙන්. ඒ වගේම එක දවසක ඒ තනත්තාම කරන්න මොකද්ද? එක අවස්ථාවකදී අහනවා එක සිටුවරේ දානයක් දන්සලක් පවත්වනවා. එක වෙළඳ කණ්ඩායමක් තිමේ නගරයට පැමිණෙනවා. දැන් පැමිණලා දැන් ආහාර අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ආයට ආහාර හොයාගන්න ඕන. මේ එක සිටුවරේ දන්සලක් දෙනවා කියලා ආරංචි තියෙනවා. මේ තැනත්ෙන් අහන කොහෙද අර සිටුතුමාගේ දන්සලේ කියලා. මේ තැනත් අතදිගු කළ අන්න අර පැත්තේ තමයි දන්සල තියෙන්නේ කියලා දන්සලට යන පාර පෙන්නනවා. පාර පෙන්නනවා. මෙන්න මේ පාර පෙන්නපු අර මිනිස්සයන්ට අර වෙළඳ කණ්ඩායමට අර දන්සල දෙන තැනට යන පාර අතදික් කරලා පෙන්නපු පෙන්නපු හේතුවෙන් එහි විපාක වශයෙන් අර පුද්ගලයා අර ආශ්‍රයයන් ලැබුණා වගේම ඒ ජීවිතයේදීම අතෙන් තමන් කැමතිනම් රත්තරන් හට ගන්නවා කියන තමන්ගේ අතින් තමන්ගේ අත දිගු කරනකොට අතෙන් රත්තරන් වැහෙනවා කියන විපාක වශයෙන්. හැබැයි ඒ වගේ මේ අපාප කර්මිකුත් කරා ඇති ඒක ඒක භවයකදීම ඒ භවෙම එන්න පුළුවන්. තමන්ගේ මිතුරන්ගේ ඇඳුම් වාගයක් හැංගුවා. ඇඳුම් වාගයක් හැංගුවා. ඒ ඇඳුම් සමහරට කතාව මට හරියටම මතක නැහැ. ඒගොල්ලෝ ගඟේ බැහැලා නාන වෙලාවක හරි මේ ඇඳුම් ටික හැංගුවා. ඇඳුම් ටික හැංගුනින්ද ඒ කටින් ඇඳුම් හොයාගන්න බැරි වුණා. අපහසුතාවයටපත් වුණා. ඒ හේතු ඒ විපාක හේතු කර්මයා උපන්නේ කොහමද? නිර්වත්ව. නිර්වත්ව තමයි උපන්නේ. එතකොට කරපු කර්ම විපාක ලැබෙච්ච විදිහ බලන්නකො. අර මඩවලෙන් එතරවර යන්න පුළුවන් විදිහට දෙයක් කරපු හින්දා සුදුස්ස වෙළඹ යානයක් සුදු වෙළඹ යානයක් ලැබුණා. වේගී යන්න පුළුවන්. දන්සල පන්නපු හින්දා අතෙන් අතේ දික් කරද්දි රත්තරන් වැහෙනවා. රෙදි හංගපු හින්දා නිර්වත්ව උපන්නා. කර්ම විපාක ලැබිච්ච ආකාරය. ඉතින් මේ විදිහට අපි කරන කර්ම වලට විපාක කවදා හරි ලැබෙනවා. සමහර අය මේ ජීවිතයේ දිටිදම් වේදි විපාක වශයෙන් කොටසක් ලැබෙනවා. සමහර ඒවා දෙමනත් භාවය ලැබෙන්න පුළුවන්. සමහර නිවන් දකිනා ජාත දක්වා මේ කර්ම සමහර ලැබෙන්න පුළුවන්. කර්මයේ අවසන් වෙනතාවක විපාක ලැබෙන්න පුළුවන්. ප්‍රතිසන්ති විපාක ගැන දුන්නාන් පස්සේ සමහර ඒවා ප්‍රතිසන්ති විපාක ගැන දෙන්නේ බැරි මට්ටමේ කර්ම ප්‍රවෘත්ති විපාක ගැන දෙනවා. ප්‍රවෘත්ති විපාක ගැන දෙනවා. උපන්නාන් පස්සේ එක්ක සපී විපාක හෝ දුක් විපාක ගැන දෙන්නට හේතු වෙනවා. ඒ නිසා මේ කර්ම ස්වභාවයෙන් හරීම ගැඹුරු පතයක් ගැඹුරු විශේෂ පතයක් කර්ම විශේෂයත් අචින්තනීය කියලා කියන හිතලා කෙලවර කරන්න පුළුවන් තරමක් එකක් නෙමෙයි. යම් යම් මට්ටමින් අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව ඒ පාප කර්මංගේ සහ කුසල කර්මංගේ ස්වභාවයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කර්මයන්ගේ ස්වභාවය ගැන යම් තරමකට අටහගෙන පුළුවන් සූත්‍රයක් තමයි කම්මිබංග සූත්‍රය. චුල්ල කම්මිබංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. පින්නතන පුළුවන් ඒ සූත්‍රය කියලා බලන්න. ඒ සම්බන්ධ කරපු දේශනාවන් ඇති. ඒ දේශනාව ශ්‍රවණය කරලා බලන්න පුළුවන් කොහොමද මේ කර්ම විපාක ලැබෙන්නේ කියලා. නේද? ඊර්ෂ්‍යා කිරීම හේත් කරපු කෙනාට කොහොමද ලැබිලා තියෙන්නේ? වැඩි හිටියන්න ගරු නොකරපු කෙනාට කොහොමද කර්ම ප්‍රතිසන්ද දෙන්නේ? අනුන්ට දෘෂ්ටිවාසීනේ බැන්න කෙනාට කොහොමද විපාක කර්ම ලැබෙන්නේ? අනුන් දේවල් පැහැරගත්තාම කොහොමද කර්ම ලැබෙන්නේ? දන් දුන්නාම කොහොමද කර්ම ලැබෙන්නේ? අන් අයට ගරු කරාම කොහොමද කර්ම ලැබෙන්නේ? ඒවා විපාක ලැබෙන්නේ? මෙන්න මේ විදිහ සිල් රැක්කහම කොහොමද විපාක ලැබෙන්නේ? දුස්සීල වෙන කෙනාට කොහොමද විපාක ලැබෙන්නේ? මේ එක එක හොඳ කර්ම සහ නරක කර්ම වලට විපාක ලැබෙන ආකාරයෙන් ආකාර විදි ගණනාවක් මේ චුල්ල කම්බංග සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේකෙන් අපි තේරුම් ගන්න ඕන ඒ කර්ම ස්වභාවය පිළිබඳව. ඉතින් මේ දේශනෙන් අපිට පැහැදිලි වෙන්නේ නම් අපි යම් යම් විදිහක පාප කර්මයක් කරොත් ඒක විපාක යම් විදිහකින් අපිට ලැබෙනවා. සමහරවිට අපිට මේ ජීවිතයේ යම් යම් ওই ආබාධ තියෙනවනේ නේද? සමහර විට කොච්චර වෙදකම් කරත් හොඳ වෙන්නේ නැහැ. බටහිර වෛද්‍යුල ළඟට ගිහින් වෙදකම් කරනවා, සිංහල වෛද්‍යුල ළඟට ගිහිලා වෙදකම් කරනවා, ආයුර්වේද ළඟට වෙදකම් කරනවා, කරන්න ඕන හැම පරිශ්‍රණයක්ම කරනවා. නමුත් ලෙඩිය එක් සමහරට පරිශ්‍රණ ලෙඩිය හොයාගන්න බෑ. ලෙඩිය හොයෙන්නේ නැහැ. බෙහෙත් කරාට හොඳ වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අපි ඉන්නේ සමහරට පෙර ජීවිතවල කරන ලද කර්ම විපාක වෙන්න පුළුවන්. සමහරට යනකොට අනුතුරක් වෙලා අතප්පයක් කැඩෙනවා. පෙර ජීවිතයක ආගේ අතප්පයක් කඩපුවා විපාකයක් වෙන්න පුළුවන්. හොඳ වෙන්නේ නැති කොන් දෙකක් වුණ තියෙනවා. සමහර පෙර ජීවිතේ කාගෙරි කොන්දක් කඩලා ඇති. නේද? සමහරට ඉරපුකම් මොන හරි වෙලා ඇස් තුවාලේ ලැස්සඳ වෙනවා. ඇස්සඳ වෙන්නේ තියෙනවා. පෙර ජීවිතේ කාගෙරි ඇස්සඳ කරලා ඇති.
ඒ කාල ඇක්කමට කන් දෙක හැන්නතන කාගේකම් බීරිවෙන මක්කර කරලදී. ඒ වගේ සමහට සමේ හට ගන්නම දෙ රෝහිණට හට ගත්ත වගේ චරම රෝග කොච්චර කොච්චර බෙහෙත් කරත් හොඳ වෙන්න සමහට බෙහෙත් ගන්නකොට හොඳ වෙන බෙහෙත් අතරගුලෙන් ආපහු හැදෙනවා. පෙර ජීවිතය අර වගේ කර්ම කරලා ඇති පාප කර්ම. ඉතින් මේ විදිහේ අපිට තේරුම් ගන්න වෙන මේ අද ජීවිතේ වර්තමාන කාලේ අපි යම් යම් ආකාරයේ අපහසුතාවයන් රෝග පීඩාවන් විඳිනවා නම් සමහරට මේ රෝග පීඩාවන්ට හේතුව පෙර ජීවිතේ අපිල කරපොල අකුසල කර්ම පාක වෙන්න පුළුවන්. ඒකාන්තයෙන් අපිට කියන්න බැහැ. නමුත් සම්භාවිතාවක් තියෙනවා මේවට හේතු පෙර කරන කර්මයන්ගේ හැකියි කියන කාරණා. ඒ වගේම සමහරට මේ ජීවිතේ යහපතක් වෙන අවස්ථා තියෙනවා. දැන් සමහර කෙනෙක් දිනුදුවා ඉන්නවා. සමහර හිටපු ගම මේ ඇයට බොහෝ ධන වාසනාව ලැබෙන අවස්ථා තියෙනවා. ඔය ආරංචි වෙනව නේද? සමහරට ස්වීප් එකක් ඇදිලා. දිනුදු කෙනෙක් දුප්පත් කෙනෙක් සමහරට ලොතරැයියක් ඇදිලා ධනවතෙක් බාරපත් වෙනවා. දැන් සමහර කෙනෙක් මැණිකක් හම්බෙලා ධනවතෙක් බාරපත් වෙනවා. හේතුව මොකද්ද? පෙර ජීවිතේ කරපු හොඳ කුසල කර්මයක්. දන් දීලා තියෙනවා. ඒක ඉපාක ලැබිච්ච අවස්ථාව වෙන පුළුවන්. සමහරට කෙනෙකුට තමන් කරන රැකී ස්ථානයේ හොඳ උසස්සීන් හම්බේනවා. පෙර ජීවිතේ හඳ කරන හොඳ කර්මයක්. සමහර පුද්ගලයන් කාගේත් හොඳ ප්‍රසාද දිනා ගන්නවා. දකින් හැම කෙනෙක්ම පහදිනවා. පහදින රූප ස්වභාවයක් තියෙනවා. පෙර ජීවිතේ කරන ලද කර්මය. සමහර කෙනෙක් කියන කටහඬ හරියම මිහිරි. නේද? හරිය මధుර ස්වභාවයක් තියෙනවා. ඒ අය ගීතයක් ගායනා කරත් දේශනාවක් කරත් ඒක අහන්න හරිය මధుරයි, ප්‍රියයි. පෙර ජීවිතේ කරපු යහපත් කර්ම. මේ විදිහට යහපත් කර්ම යහපත් විදිහට අපට සැපීපාගෙන දෙනවා. අයහපත් කර්ම අර වාගේ අනුටිපාගෙන දෙනවා කියන කාරණාව අපිට ධර්මයේ තුනේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඒ කාරණාවට වඩාත් මේකෙන් ඒ කාරණාවට වඩාත් හොඳින් පැහැදිලි කරන්න පුළුවන් මේ රෝහිණී කතාවස්තු තුලනොත්. ඉතින් ඒ නිසා පින්තුනේ අපි වර්තමානයේ අපිට තම බුද්ධ ශාසනය ලැබිලා තියෙනවා. මනුස්සාන්ත භයක් ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය තියෙනවා. සද්ධර්ම ශ්‍රමණය කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඒ ධර්ම ඒ සම්පත්තියෙන් හැමදේම ලැබිච්ච කාර්යය තුළ භගවාන තුළ අපි පුළුවන් තරම් ඒ ධර්ම මාර්ගය තුළ ගමන් කරන්නට අපේ ජීවිතය යහපතෙහි යොදවන්නට අපේ ජීවිතය තුළ පුළුවන් තරම් උපරිමයෙන් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව පූර්ණ කරගන්නට අපි උත්සාහ කරන්න ඕන. එනිසා මේ ලැබිච්ච අවස්ථාව දුර්ලභ අවස්ථාවක්. මේ අවස්ථාවට ආයේ නැවත කවදා හෝ හමු වේද කියලා ඒකාන්තයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. භව ගමන කියන කම නිශ්චිතය කියන ආකාරය අපි පින්තුන තරම් අහලා තියෙනවා ධර්මයේ තුලින්. එනිසා අද දවසේදී මේ සීල සමාදන් ගලා පිළිවෙත් පරණා වගේම ඉදිරි කාලයේදී තමන්ගේ ජීවිතේ පුරාවටම මේ විදිහ උතුම් ප්‍රතිපදාරමෙන් අනුගමනය කරගන්නට තමන්ගේ සිත සීලෙන් සමාධියෙන් ප්‍රඥාවන්ගෙන් දිනු කරගන්නට උත්සාහ කරන්න ඕන. ඉතින් අද ධර්ම දේශනාව මේ කුසලයක් අපේ සීලවාකරෙන් සම්පාදයෙන් ගත්ත කුසල ධර්මයන් අපි සෑම සැර දෙනාටම ප්‍රාර්ථනා කරන බෝධිඥානයකින් පහසින් නිවන් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා සිත කරගන්න ඕන. එසේ ප්‍රාර්ථනා ඇති කරගෙන අපි දෙවියන්ට ඥාති පිං අනුමෝදන් කරලා පුණ්‍ය ප්‍රාර්ථනාවන් සිදු කරගන්නවා. ඉදං ඕ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු මං පරං. හොඳයි, අපි සෑම සැර දෙනාටම මේ උදාහරතර කුසල ධර්ම ඒකාන්තයෙන් නිවන් පිණසම හේතු වාසනේවා. නිවන් දකිනා මොහොත දක්වාම උතුම් සත්පුරුෂ කල්‍යාණතර මහන්සේලාම ඇසුර කරන ලැබේවා, සද්ධර්ම ශ්‍රවණ කරන ලැබේවා, උපනිපන්න ආත්ම භවවලදී ජාති ස්මරණාදී ලබන්න හේතු වේවා, ත්‍රි හේතුක ප්‍රසන්දි ලබන්න හේතු වේවා. මේ විදිහේ උතුම් සත්පුරුෂ මාර්ගය අනුගමනය කරමින් බුද්ධ ආදී අරුතුන් වහන්සේලා නිමී සැනසනා වූ සාන්ත සුකූත මජනාව නිවෙනින් සැනසීම පිණිසම මේ උදාහර කුසල ධර්මයේ කාන්තයෙන් අපි සෑම සැර දෙනාටම හේතු වේවා, වාසනාවා කියලා ප්‍රාර්ථනාව සිදු කරගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු.
ඉදන් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං ඕතු. ඉදන් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං ඕතු. සබ්බ දුක්ඛා පමංචතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත්තියේ ආයුරෝග්‍ය සම්පත්තියේ සලසේවා කියලා ආශිර්වාද සිදු කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ගෙමිනාති සමිඤ්ජතු. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝවස වේවා, නිවිනිසංසන් හේතු වේවා.